නියෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ මට ඇමතිකම හම්බුණා. මම හිතනවා මට මේ වෙලාවේ රට මේ වගේ තිබුණට ඉන්වෙස්ට්මන්ට් ගේන්න පුළුවන් කියලා මම හිතනවා. ඒකෙන් රැකිරක්ෂා නිෂ්පාදන රැකිරක්ෂා හදන්න මම හිතන්නේ මට ඒක ලොකු අභියෝගයක් නෙවෙයි. මම හිතනවා මට ඉදිරියේදී ඒ රැකිරක්ෂා ටික නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා. නෑ මට ඇත්තටම පාස්පෝර්ට් ඒ පෝර්ට් සිටි වගේ හැම ඒරිය එකම තියෙනවා ටෙක්නෝපාක් මේ ඉතින් ඒකින්දා දැන් පාස්පෝර්ට් ගත්තොත් එහෙම අපි මම හිතන්නේ සුමානයක් වගේ කාලයක් ඇතුළත අපිට මාතරින් ඒ වගේම නුවරින් ඒ වගේම වවුනියා වගේ ප්‍රදේශවලින් දවසෙන් පාස්පෝර්ට් ගන්න අපි වැඩපිළිවෙලක් දැනටමත් මම කතා කරලා තියෙනවා. මං හිතනවා ගොඩක් දුරට පුළුවන් වෙයි කියලා. මං ඇත්තටම දැන් දවස් හතර පහක වෙලේ ඉඳලා ඒක කතා කරගෙන කොහොමද අඩු කරන්න කියලා කතා කරමින් ඉන්නේ. ඉතින් මං හිතන්නේ සුමානයක් වගේ ඇතුළත ඒ තදබදයේ ඔබතුමාලාට බලා ගන්න පුළුවන් වෙයි. නැත්තම් ඇත්තටම මේ වගේම ගිහිල්ලා ඉන්ටර්වයුව කරලා අඩුපාඩු ටික කියන්න මම එතකොට ඒකට පිළියම් ටික යොදන්නම්. නෝ දැන් ඇත්තටම දැන් මාතර වගේ තැනකින් දවසෙන් පාස්පෝර්ට් දෙන්න අපි වැඩපිළිවෙලක් යොදනවා. ඒ වගේම නුවරින් දෙන්න වැඩපිළිවෙලක් යොදනවා. වවුනියාවෙන් දෙන්න වැඩපිළිවෙලක් යොදනවා. ඒතර කුරුණෑගලත් ඒක ටිකක් මාසයක් විතරයි. හැබැයි මේ තැන් තුනෙන්ම අපිට දවසින් පාස්පෝර්ට් දෙන්න පුළුවන්කමක් ලැබෙයි. ලෝකයේ බහුතරක් රාජ්‍යයන් සමහර තැන්වලදී සම්මුති වෙලා තියෙනවා. ඔබතුමාට පුළුවන් 10 ජන ගේන්න 10 ජන පුරවන්න. එහෙමයි මම යුද්ධ තියෙන වෙලාවෙත් ගෙනාපු එකන හින්දා මට ඒක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. ඔබතුමා හිතනවා දැන් මේ ගිලෙන නැවේ ඔබතුමාට මේ සංචාරක කැන්සල් මාත් කියලා. ඔව් දැන් ඇත්තටම මෙහෙමයි දැන් පැද්දෙන එක දැන් අදනේ මම නැවට නැග්ගේ. ඉතින් ඒක හින්දා මම මට දෙන්න කාලයක් මොකද මට ක්ෂණිකව මෑ කරන්න බෑ. හැබැයි මට එහෙම මේ වැඩි කලක් මම ඕගලංගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මම දෙන්න මට තව සුමානයක් දෙකක් මම එතකොට හරියටම කියන්නම් මොකද කරන්න පුළුවන් කියලා. සැලසුම් හදලා ඉවරයි. සැලසුම් හදලා ඉවරයි. ඔබතුමාට පූර්ණ නිදහස ලැබිලා තියෙනද ඕන දෙයක් කරන්න? ඔව් ඉතින් මෙහෙම නෑ. ඇමති කෙනෙක් වුණාම ඇත්තටම Tamanට බලතල තියෙනවා. වැඩ කරන එක තමයි තියෙන්නේ. නෑ මෙහෙමනේ දැන් ආයෝජන මණ්ඩලයේ ඕගොල්ලෝ දන්නවා කාගේ හරි අප්‍රූවල් එකක් ගන්න ගියොත් මාස දෙක තුනක් යනවා. හැබැයි ඕගොල්ලෝ අඟහරුවාදේ ඉඳලා බලන්න මම දවසෙන් අප්‍රූවල් එක දෙනවා. ඒක ඉතින් කරනවා මේක මම කරපු එකනේ. මේ රාජ්‍ය නිලධාරියෙක් කරනවා නේද? නෑ මෙහෙම රාජ්‍ය නිලධාරියෙක් නෙමෙයි උඩ ඉන්න අයගේ ඩිරෙක්ෂන් එක තමයි තියෙන්න ඕනේ. ඉතින් ඒක මම හිතන්නේ එච්චර ලොකු දෙයක් කියලා. ඉතින් ඔබතුමාගේ ප්‍රකාශයේ මං කිව්වේ එක දවස් 14ක් වගේ මට යයි සැලැස්මක් ඉදිරිපත් කරන්න රෝඩ් මැප් එකක්. හැබැයි මට ඊට ඉස්සෙල්ලා අඟහරුවාද වෙනකොට බලා ගන්න පුළුවන් BY කරේ නායට දවසින් අප්‍රූවල් එක හම්බ වෙනවද නැද්ද කියලා. ගොඩාක් අය කියලා දෙයක් තමයි ඔබතුමා එමැතිට බාර ගන්න දැන් තවත් සති ගානක් ඉඳලා බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඔබතුමාට මේක බාර ගන්න දවස ඔබතුමාට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න පුළුවන් ඔබතුමාගේ මේ දැක්ම කිය. ඔබතුමා කිසිම දෙයක් කළේ නැහැ කියලා. මේ මොන වෙන්නේ අපි මෙහෙම තියෙන සැලසුම් ටික ඉන්න නිලධාරින් එක කතා කරලා ඒගොල්ලන්ගෙන් තමයි ටයිම් පීරියඩ් එක ගන්න ඕනේ. ඒතර ඒක මට පුෂ් කරලා අරගෙන තමයි අපිට ඉදිරිපත් කරන්න වෙන්නේ. ඒ වගේම මේ ජනතා කැමැත්තකින් මේ ඇත්තම දේශපාලන කැමැත්තක් මත ඔබතුමා මේ තනතුරටපත් වෙනවා. අපි කියන්නේ මේ ඡන්දකින් නෙමෙයි කියන කතාවක් කරේ. ඒතර ඔබතුමාට පුළුවන් ජනතාව දිනා ගන්න ඉදිරියේ. නෑ මෙහෙම ජනතාව දිනා ගන්න වෙනවනේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඇමතකමක් කියලා කියන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න තියෙන තැනක් නේ. දැන් මෙහෙමයි එතන ඕගොල්ලෝ දැන් දැන්නේ මගෙත් එක්ක කතා කරන්නේ. එතන තව සමාන දෙකකින් කතා කරලා බලන්නකෝ වැඩ කරනවද නැද්ද කියලා. ඔබතුමාගේ ව්‍යාපාර ඔබතුමාට මග ඇරෙයිද? නෑ මෙහෙමයි මම ව්‍යාපාරවලින් එළියට ඇවිල්ලා තමයි මේ ඇමතිකම් බාරගත්තේ. ඉතින් ඒක හින්දා ඒ ගැන එච්චර මම බොරි නෑ. මොකද මට ෂෙයාස් තමයි දැන් අයිතිය තියෙන්නේ. හැබැයි මගේ ඔක්කොම දාලා ආවේ මොකටවත් නෙවෙයි. මොකද මේ වගේ වෙලාවකට අපිට රජයට උදව් කරන්න නැත්නම් අපිට එහෙම වෙලාවක් ඉන්නෙත් නැහැ උදව් කරන්න. දැන් ඔබතුමා ඔය කියන මේ ආයෝජන ප්‍රවර්ධනය කරනවා කියන එක අපිට 100% අවස්ථාවක් වගේ නෙ තියෙන්නේ.
පහුගිය කාලේ අපිට මතකයි ඩොලර් සම්බන්ධයෙන් ඔබතුමාගේ සංකල්ප සම්බන්ධයෙන් එහෙම කතාවක් ගියා. මේ ක්ෂණික විසඳුමක් කෙටි කාලින විසඳුමක් නැත්නම් අර කාලයක් වෙනකම් ඔබතුමාගේ මොහොතයි රට වෙනින්. මෙහෙමයි මගේ තියෙන ආයෝජන ප්‍රවර්ධන පැත්තෙන් තියෙන මම වැඩ ටිකයි, පාස්පෝර්ට් පැත්තෙන් තියෙන වීසා වල තියෙන ප්‍රශ්නයි මම විසඳලා දෙන්නම් ඉමිඩියට්ලි. නෑ මොකද දැන් ඇත්තටම දැන් පාස්පෝර්ට් වගේ එකක් ගත්තොත් මේ යාපනයේ ඉන්න මිනිස්සයා එක්ක වවුනියාවට එන්න ඕනේ, හැබැයි දවසෙන් ගන්න ඕන නම් කොළඹ එන්න ඕනේ. හැබැයි අපි ඒ වගේ පාස්පෝර්ට් තව දිස්ත්‍රික්ක පහක දානවා. එතකොට ඒ කොළඹට එන්න තියෙන ප්‍රශ්න ටික අඩු කරන්න. මෙහෙමයි දැන් මගේ තියෙන يعني දැනට හම්බෙලා තියෙන මිනිස්ට්‍රි එකේ ඇතුලේ තියෙන ඔක්කොම ප්‍රශ්න ටික මම විසඳනවා. මම හිතන්නේ මෙහෙමනේ හැමොත් එක්කම එකතු වෙලා වැඩ කරේ නැත්නම් මේ කිසිම දෙයක් කරන්න බෑනේ. වැඩ කරනවා නම් එකතු වෙලා, හැබැයි ඒ වගේම තමයි වැඩ කරන්නේ මොකද්ද කියලා ලියලා තියෙන්න ඕනේ. මම සාමාන්‍යයෙන් කටින් විතරක් කෙනෙක් නෙවෙයි. මම ඕගලන්ට රෝඩ් මැප් එක 2 weeks වලින් දෙනකොට මම ලියලා තමයි දෙන්නේ. දැන් මේ කැබිනට් සමාජීය මගේ ඒ ලැබිලා තියෙන ඒරියා එකත් එක්ක මං හිතන්නේ මට වැඩ කරන්න අමාරු කියලා. මොකද මම රජයේ ඉස්සර වැඩ කරලා තියෙනවානේ. ඉතින් ඒකින්ද මට හැමොත් එක්කම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. නෑ මට ප්‍රශ්නේ වා දුරයි මට. මෙහෙමයි දැන් ඇත්තටම ප්‍රශ්න තියෙනවා නම් ඒක දෙපාරක් හරි රැස්සල විසඳන්න ඕනනේ. ඉතින් ඒකින්ද එන විදිහට අපි ඒ ටික බලමු කොහොමද කරන්න තියෙන්නේ කියලා. කොහොමද මේ මම නම් මං කාටවත් විවේචනය කරන්නේ මෙහෙමයි රාජ්‍ය නිලධාරීන්ට එහෙම විවේචනය කරන්නේ නැහැ. මම රාජ්‍ය නිලධාරීන්ට වැඩ කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ අයට උඩින් ඩිරෙක්ෂන් එකක් දුන්නොත් එහෙම වැඩ කරන්නේ නැහැ කියලා කොටසක් නැහැ. ඒ හැමෝම කැමති තමන්ගේ රට දිනු කරන්න. ඉතින් ඒකින්ද මම එහෙම මට එහෙම නෙගටිව් කතාවක් නැහැ. මොකද හොඳ නැති කෙනෙක් ඉන්නව නම් හරි ආව හදාගෙන වැඩේ කරන එක තමයි අපේ යුතුකම. ඒ වගේ වැඩවලට එහෙම පස්ස ගහන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඉතින් මම කරපු දේවල් හින්දා එහෙම එච්චර කරන්න දෙයක් නෑ. මම එක්ස්පීරියන්ස් එකෙන් කතා කරන්නේ. මෙහෙම කියන්න එපා. මම යුද්ධ වෙලාවේ 2007 ඉඳලා 2010 වෙනකන් දවසෙන් අප්‍රෝල් එක දුන්නේ. ඔය හැමෝම දන්නව කතා කරලා බලන්න පැය 24 න් අප්‍රෝල් එක දුන්නේ. කවදාකවත් මග ළඟටවත් ආවේ නෑ. 2007 ඉඳලා උතුම එක කළා. දැන් ඊට පස්සේ මේ නිලධාරීන් නෑ ඒකද ප්‍රති ඊට පස්සේ ඒක ඒ අයගෙන් අහන්න ඕනේ. හැබැයි ලබන ගහරුවද ඉඳලා මගෙන් ආයි අහන්න. දැන් කොහොමද තව මොනවද ඔබතුමාට මතක එකතු වෙනවා කියලා ඉතින් ඉන්දියක් වෙන දුන්නද තව මේ ටිකක් කොට කරන්න බලන්න. නෑ අපි ඉස්සෙල්ලා මේ 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 ලැබිච්ච ප්‍රමාණයෙන් මේ වැඩ ටික අපි කරලා ඉමුකෝ. එතකොට ඒ ප්‍රශ්න වලට උත්තර හම්බෙයි. විපක්ෂයෙන් ඔබතුමාට ප්‍රධාන වශයෙන් විපක්ෂයෙන් ඊට පස්සේ විපක්ෂය ඔබතුමාට මොනවද චෝදනාවක් කියලා දැන් විශේෂයෙන් ජනතා විශ්වාසය ඔබතුමාට එක්ක ඉන්දියක් කියලා විශාල වශයෙන් තියෙනවා. මෙහෙමයි අපි හැමෝත් එක්කම හොඳයි. මොකද මේ 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 කාගෙත් එක්කවත් අපි තරහ වෙලා නැහනේ. මොකද හැමුත් එක්කම එකතු වෙලා තමයි රටක් ගොඩ ගන්න පුළුවන්. මොකද එහෙම නැතුව කොටසක් එක්ක තරහ වෙලා කොටසක් එක්ක විපක්ෂෙත් එක්ක තරහ වෙලා එහෙම ප්‍රශ්න වලට උත්තර හොයන්න හම්බෙන්නේ නැහැ. හැමුත් එක්කම කරන දේක් කතා බහ කරලා තමන්ට ඊගෝ එකක් නැත්තම් ඒ අයත් එක්ක කතා බහ කරලා කරන එක තමයි හොඳම දේ. ඒතර විවේචනය කියන එක හරි අඩුයි. විපක්ෂ නායකතුමා ඔබතුමාට ඒක සහයෝගය දෙයි. මං හිතන්නේ හැමුත් එක්කම කතා කරොත් සහයෝගය දෙයි. කතා නොකරන ඉඳ තමයි ඔය සහයෝගය නැහැ කියලා කියන්නේ. අනිත් එක ඔබතුමා ව්‍යාපාරික නිසා අනිත් අය චෝදනා කරන ඔබතුමාට අහුවෙච්ච නැති ඉල්ලම් පාදක කරන හොඳ chance එකක් හදලා දුන්නේ කියලා. මෙහෙමනේ මම ව්‍යාපාර වලින් අයින් වෙලා ආවේ. මට අනිත් එක එහෙම තරම් දෙයක් නැහැ. මොකද මම ඕගලන් මම ටැක්ස් ගෙවන විදිහ බැලුවොත් එහෙම ඕගලන්ට තේරෙයි
ඔය කියන දේවල් එහෙම මේ මේ මහා ලොකු දේවල් නේ. මොකද මම ගෙවන ටැක්ස් එක බැලුවොත් එහෙම ඒක ලොකු ප්‍රමාණයක්. ඒක හින්දා මං හිතන්නේ එහෙම මට අවශ්‍යතාවයක් තියෙයි කියලා ඒ ඔක්කොම දාලා ආවේ මම මේ වැඩේ කරන්න. රට වෙනුවෙන් වැඩ කරන්න ආවේ. එහෙනම් සමහරවිට වැඩ බාර ගන්නවා. අංග මං එකයි අඟහරුවද කියලා කිව්වේ. හරි. තැන්කියු සුදී. තැන්කියු. ජය වේවා. හරි. තැන්කියු. පුවත් දෙසරින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න, අමතක කරන්න එපා.